නරුමේ කැත්ත නමුත් ඒ ප්‍රමාද නොකර ස්කූල් තාලට ඒ වගේ උසු යවුවා නම් අද මිනිස්සු හතර පහ දින ජීවත් වෙන. එයාගේ ශරීරය අවයව කොටස් කරනවා. අනික ඒ මිනිහ ගෙනියන්න රුපියල් 11000ක් මල්ලිලෙන් අරන්. හරිද? ඔයා මාධ්‍ය වාර්ත අන්තිම පුතාගේ ඇස් දෙක ඉතරයි දන් දෙන්න පුළුවන් මම. වෙලා කරක් උදව්. අලුතරම මිනිහ වෛද්‍ය මෑය කරත් බාර දෙන්න බෑ කොහොමද ඒකට වෙලා කරක් උදව්. ඉතින් ඇයි එහෙම කරන්නේ? අද මිනිස්සු දී දෙනෙක් ජීවත් වෙනවා දාන්න මමත් කැන්සර් පේෂන්ට් කෙනෙක්. ඒ අය අය ටික ඔක්කොම ටික අරගත්ත නන්දන් වකුවර උනතු කී දෙනෙක් ඉන්නවද ගහන්න බලන්න. ඇයි එහෙම කරන්නේ? මේ මල්ලියෝ රවුම් ගස්සුවා මේගොල්ලෝ කියාගෙන. අන්තිමට මල්ලි මල්ලි එතනට ගියාම මල්ලිගේ වටේ පොලිසිය කී දෙනෙක් හිටියද අහන්න වට කරගෙන. අර බොරු වොයිස් කට් එකට අන්තිමට මල්ලිගේ වොයිස් කට් එක ඇඩ් කරලා ගියා දැම්මා. ඒකටම එකතු කරලා. මල්ලිව ඒගොල්ල දාන්නේ පුතාව හැප්පිලා මීටර් 50ක් ඇඳගෙන ගියා මීටර් 50ක් ඇඳගෙන ගියා නම් ඔහොම ඉන්නවා ඈ දැන් මේ කැම්පස් එක ඉගෙන ගන්න අවුරුදු 21යි පළක් මාධ්‍යයේ ගිහලා ෆොටෝ ඉල්ලුවා පොත් ඉල්ලුවා ඉතින් ඊට පස්සේ ගිහිල්ලා ඔක්කොන්ගේ අහුවම අපේ ලොකු මල්ලි අහුවම පිස්සු දැයි හැම දෙයක් කරලා නේ ඔල්ලගේ උණු විතර වැදගෙන අපි ඇස් දෙක ඉතරට දෙන්න පුළුවන් ඇස් දෙක දුන්නා කිව්වා ආණ්ඩි කවුරුද මේ වෙනකොට කතා කළාගේ ආණ්ඩි මොන පල්ලියක් කතා කරන ඔක්කොම උඹට ඔයා කියන්න මොකද අපේ මල්ලියෝ රවුම් ගැස්සේ තාණ්ඩුව දැනුවත් ඔය ඉහෙලෙන්දරි බන්දුල්ලක් දන්න ඉතින් බන්දුල්ල පාර්ලිමේන්තුවේ ශෝකේ ප්‍රකාශ කරන්න දන්න අපේ ගෙදර මිනිස්සු දන්නේ නැද මොනවද කියලා 10 එකක් වෙලා මම දන්නෙත් එහෙමයි මම දන්නෙත් නෑ අපේ ළමයා හිටියේ කොළ මෙහෙ උදානේ තියලා අපේ දූටු පුතා ඇම්බලිට කියලා කෝල් කරලා අපේ ලොකු පුතාට ලොකු පුතා කෝල් කරලා මගෙන් ඇහුවා मल्ली और मल्ली